රයිට් ඉතින් අද ලයි ට්‍රේඩින් එකක් තමයි අරගෙන ආවේ වීඩියෝකට කමෙන්ටක්වත් ලයිකක්වත් අන්ලයිකක්වත් නොදා මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න කියලා මම ආරාධනා කරනවා මුලින්ම මොකද වීඩියෝකේ කන්ටෙන්ට් එකේ තියෙන දේ අනුව ඔයාලගේ ලයික් එක අන්ලයික් එක කමෙන්ට් එක අපිට දෙන්න ඉතින් මේ අපි රියල් ට්‍රේඩින් කරන ගමන් තමයි අපේ කෝස් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්නේ හරි ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව වීඩියෝස් මේ කීපයක්ම අපේ YouTube channel එකේ තියෙනවා ඒ දේවල් බලන්න ඒවයින් අවබෝධයක් ගන්න පුළුවන් අපි ඩිමෝ ප්‍රැක්ටිස් කරලා ඩිමෝ ට්‍රේඩ් කරලා පෙන්නලා නෙමෙයි ලයිව් ට්‍රේඩින් රියල් ට්‍රේඩින් කරලා තමයි අපේ ස්ට්‍රැටජි වල පවර්ෆුල් භාවය පෙන්වන්නේ අපේ මනි මැනේජ් සිස්ටම් වල පවර්ෆුල් භාවය පෙන්වන්නේ ඉතින් මේ අපේ අලුත් සිස්ටම් එකක් තියෙනවා ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකට දාලා අපේ ස්නයිපර් එන්ට්‍රි සිස්ටම් එක මම 19 වෙනිදා ට්‍රේඩ් කරයින් පස්සේ ට්‍රේඩ් කරේ නැහැ මගේ රියල් account එකේ ස්නයිපර් එන්ට්‍රි සිස්ටම් එකෙන් මම ගත්තු ට්‍රේඩ් දෙකක් තියෙනවා 19 වෙනිදා විනාඩි 5ක් වගේ කාලයක් ඇතුළත මේ ඩොලර්ස් 50 ට්‍රේඩ් දෙකක් කරන් තියෙනවා ඩොලර් 31.97ක් වෙන මේ රියල් CR account එකේ මම ඉන්නේ මේ ප්‍රොෆිට් එක තියෙනවා මට ඩොලර් 31.97 ගානේ ට්‍රේඩ් දෙකක් එතකොට සාමාන්‍යයෙන් ඩොලර් 64ක් විතර රුපියල් 14000ක් විතර ඒ විනාඩි 5 ඇතුළේ ටයිම් එක මගේ අර දැනට පොඩි වැඩ වගේක් තිබ්බා ඒවත් එක්ක තමයි මට ට්‍රේඩ් කරන්න බැරුනේ 19 වෙනිදාන් පස්සේ ට්‍රේඩ් කරේ නැහැ අද 22 වෙනිදා වලට ටයිම් එක මේ ඩේට් එක ටයිම් එක බලා ගන්න පුළුවන් අද මම ට්‍රේඩ් කරනවා අපේ මනි මැනේජ්මන්ට් සිස්ටම් එකට අදාළව ලයිව් ට්‍රේඩින් ඩොලර් 141ක් තියෙනවා account balance එක මේ ට්‍රේඩ් කරලා අපි ට්‍රේඩ් කරපු අවසානයේදී රිසල්ට් එක ඔයගලන්ට බලා ගන්න මේ අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව චූටි හැඳින්වීමක් කරන්නම් මේ මාසේ 25 වෙනිදා අපේ 4 වෙනි බැච් එක පටන් ගන්නවා අපිත් එක්ක ජොයින් වෙලා වැඩ කරගෙන යන්න කැමති ඕනම කෙනෙක්ට ගෲප් එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන් පල්ලෙහා නම් එක තියෙනවා මගේ කෝල් එකක් දාලා ඔයගලන්ට වැඩි විස්තර දැනගන්නත් පුළුවන් හොඳයි මම මේ මම වොයිස් කරන එක මෙතනින් නවත්තන්නම් දැන් මම මනි මැනේජ්මන්ට් සිස්ටම් එකට අදාළව මේ රියල් account එකේ ට්‍රේඩ් කරන්න තමයි යන්නේ වීඩියෝ එක මම අර මුලින් කිව්වා වගේ ඔයගොල්ලෝ එක සැරේට තීරණයක් ගන්නෙ නැතුව අපේ ස්ට්‍රැටජි එක මොකක්ද කියලා මේ තේරුම් අරගෙන මනි මැනේජ්මන්ට් සිස්ටම් එක මොකක්ද කියලා තේරුම් අරගෙන ඔයගලන්ට පුළුවන් අපිට ෆීඩ්බැක් එකක් දෙන්න කමෙන්ට් එකක් දෙන්න හරි මම වොයිස් කරන එක මෙතනින් නවත්තන්නම් ඔයගොල්ලෝ වීඩියෝ එක ඉවර වෙනකන් බලලා අවබෝධයක් අරගෙන ඔයගලන්ගේ කමෙන්ට් එක පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න
Thank you.